निरपेक्ष ඒ වායුගෝල පීඩනයේදී ජලය මිදෙන උෂ්ණත්වය වේ. වැරදි. වායුගෝල පීඩනයේදී ජලය මිදෙන උෂ්ණත්වය කියලා කියන්නේ අපි දන්නවා සෙල්සියස් බිඳුව. ඒ වුණාට නිරපේක්ෂ ශුන්‍ය කියලා කියන්නේ කෙල්වින් බිඳුව. B ප්‍රකාශය කියනවා ඒ සියලුම වායුවල වායු ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය වේ. සියලුම වායු ද්‍රව බවට පත් වෙන්නේ නැහැ. निरपेक्ष शून्यदी परिमाव शून्य वेनवा परिमाव शून्य वेनवा किल केन वायुवक नति वेनवा एनिसा बी प्रकाशयात करदी इलांट सी प्रकाशय केनवा ए परिपूर्ण वायुवक मध्यान्य चालक शक्तिय शून्य वेन उष्णत्वय वे ए प्रकाशय हरि सीलुम भौतिक राशियन्गे अगे शून्य वेन उष्णत्वयक तमा निरपेक्ष शून्य किल केन्ने ए केन्ने चालक शक्तिय शून्य वेन उष्णत्वयक किल अपिट तर्क करन्न पुलुवन एहेम नैत्नम වායුවක පරිපූර්ණ වායුවක චාලක ශක්තිය සඳහා අපිට සම්බන්ධතාවය කියන්න පුළුවන් E සමානයි 2n 3i kt කියලා බෝල්ස්මන් සමීකරණය අනුව බෝල්ස්මන් නියතය තමයි k කියලා කියන්නේ t බිඳුවක් වෙද්දී වායුවේ චාලක ශක්තිය බිඳුවක් වෙනවා එහෙනම් C පමණක් සත්‍ය වේ කියන දෙවැනි පිළිතුර අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නයට ඊළඟට දෙවැනි ප්‍රශ්නය කියන්නේ දෙකවරම මුද්‍රා තබා ඇති AB ඒකාකාර වීදුරු නලයක දිග 100 cm වේ ඒ තිරස්ස තබා ඇති අතර වායු කණන් දෙකම P සහ Q කියන සෙල්සියස් 27 උෂ්ණත්වයකදී එකම පීඩනයක පවතින විට 10 cm දිග ඇති රසදිය කඳක් නලයේ හරිමැද සිරවි ඇත P සහ Q වායු කණන් වල උෂ්ණත්වය පිළිවෙලින් සෙල්සියස් 47 සහ 127 දක්වා වැඩි කරේ නම් වායු කණන් වල දිග අතර වෙනසක පමණ වේද කියලා අහනවා රසදිය සහ වීදුරු වල ප්‍රසාරණය නොසලකා හරින්න කියලා කියනවා අන්න බැලු බැලමට පීඩනයේ නියතයි වගේ අපිට පෙනුනට ඔය ගාන හදද්දී පීඩනයේ නියතයි කියලා ගත්තොත් අපිට වරදිනවා පළවෙනි අවස්ථාවේ තියෙන්නේ මේ වගේ වායු අවකාශ දෙකක් තියෙනවා දෙපැත්තේ මැද රසදිය කඳකින් සිර වෙලා තියෙනවා රසදිය කඳේ දිග සෙන්ටිමීටර 10යි කියලා කියන්නේ මුළු නලයේ දිග සෙන්ටිමීටර 100ක් නිසා වායු කියලා තියෙනවා සෙන්ටිමීටර 90ක ඒ කියන්නේ මේ පැත්තේ සෙන්ටිමීටර 45යි මේ පැත්තේ සෙන්ටිමීටර 45යි ඊළඟට මෙයා නලයේ දිගේ වෙනසක් වෙන්නේ නැහැ නලයේ හරස් කඩ වෙනසක් වෙන්නේත් නැහැ උෂ්ණත්වය වැඩි කරද්දි කියලා අපිට කියනවා ඒ නිසා මේ නලයේ දිගම මම අඳිනවා උෂ්ණත්වය වෙනස් කරනවා උෂ්ණත්වය වෙනස් කරනකොට මේ දකුණු අතපැත්තේ තියෙන Q කියන වාත අවකාශයේ වාතයේ උෂ්ණත්වය වැඩිපුර වැඩි කරලා තියෙනවා සෙල්සියස් 400 දක්වා මෙයා වැඩි කරලා තියෙනවා කෙල්වින් 400 දක්වා මෙයා කෙල්වින් 400ට අඩු උෂ්ණත්වයක තියෙන. ඒ කියන්නේ Q ගේ පැත්තේ උෂ්ණත්වයේ වැඩිවීම වැඩි උෂ්ණත්වයක් අවසාන උෂ්ණත්වයේ විදිහට වැඩි උෂ්ණත්වයක් තියෙනවා. ඒ නිසා අපි දන්නවා පරිමාව පීඩණය උෂ්ණත්වය කියන රාශියන් සමාන වෙන්නේ P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2 කියන සම්බන්ධතාවය අනුව තමයි සමාන වෙන්නේ සම්බන්ධ වෙන්නේ එතකොට පීඩණය මේ පැත්තේ උෂ්ණත්වය වැඩිපුර වැඩි වෙන නිසා පීඩණය මේ පැත්තේ වැඩි වෙනවා ඒ නිසා මේ රසදිය කඳ හරිමැද තියෙන්නේ නැති වෙයි මේ පැත්තේයි එච්චර දුරට හිතන්න අවශ්‍ය නැහැ හැබැයි මම පැහැදිලිව දැනගත යුතු නිසා විස්තර කරන්න තර කවුරුහරිලා මේ කිතුත් පීඩණය වෙනසක් වෙන්නේ නැහැ මේකේ රසදිය කඳේ ඉහළ පහළ ගියේ නැහැ රසදිය කඳේ පිහිටීම වෙනස් කරේ නැහැ ඒ නිසා පීඩණය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවොත් එයා දාන්නේ V බෙදීම T නියතයි කියන සමීකරණය. හැබැයි V බෙදීම T නියතයි කියන සමීකරණය පාවිච්චි කරන්න බෑ අපිට. අන්න එනම් දැන් මේ පැත්තේ රසදිය කඳේ මේ පැත්තේ වායු කඳේ දිග එනම් මේ පැත්තේ වායු කඳේ දිග 90 රිනේල් වෙනවා. එනම් මම ලියනවා මේ පැත්තේ වායුවේ ආරම්භක පීඩනයේ P0 නම් මේ පැත්තේ P0 නයි හේතුව ආරම්භයේදී සමාන වායු පීඩනයක් තියෙන දෙපැත්තේ කියලා අපිට ගානේ දීලා තියෙනවා අවසානයේදී දෙපැත්තේ පීඩන සමාන වෙන්න ඕන P- කියලා ගන්නවා P
ඔව් p ඩෑෂ් කියලා ගන්නවා එහෙනම් මේ p කියන වායු කලාපයේ වම් අත පැත්තේ තියෙන වායු කලාපයේ මේ පැත්තේ තියෙන වායු කලාපයේ මම පාවිච්චි කරනවා p එක v එක බෙදීම t එක සමානයි p දෙක v දෙක බෙදීම t දෙක කියන සම්බන්ධතාවය p එක කියලා කියන්නේ ආරම්භයේ තිබ්බ පීඩනයේ p0 කියලා අපිට ලියන්න පුළුවන් v එක කියලා කියන්නේ පරිමාව වැඩි කිරීම දිග v එක කියලා කියන්නේ පරිමාව පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග හරස්කඩ වර්ගඵලයේ එනම් a වරක් දිග සෙන්ටිමීටර 45යි කියලා අපි දන්නවා මේ පැත්තේ බෙදීම p හරි v හරි උෂ්ණත්වයෙන් බෙදන්න ඕන ආරම්භයේදී තිබුණේ සෙල්සියස් 27 ඒ කියන්නේ කෙල්වින් 300ක උෂ්ණත්වයේදී ඔක සමාන වෙන්න ඕන මේ පැත්තේම අවසාන අවස්ථාව ගත්තොත් පීඩනය p' පරිමාව a වරක් අණුවරි නේල් කියලා අපිට ගන්න පුළුවන් බෙදීම සෙල්සියස් 47 දක්වා රත් කරනවා කියලා කියන්නේ සෙල්සියස් 47ට මේ පැත්ත රත් වෙනකොට සෙල්සියස් කෙල්වින් කරන්න අපි 273ක් එකතු කරොත් 47ට 273ක් එකතු වුණාම 320යි කියලා එනවා. ඔතනින් a'ට කපලා අයින් කරොත් අපිට p'ට සම්බන්ධතාවයක් කියන්න පුළුවන්. බිංදුවට බිංදුව කැපිලා යනවා 15 4ක් 2යි 15 4ක් 3යි දෙවරක් 1යි දෙවරක් 16යි 16 වරක් 3 48යි p0 බෙදීම 90 වරින l කියලා. ඔය වගේම මම අනිත් පැත්තේ තිබ්බ මේ පැත්තේ තියෙන වායු කලාපයටත් දානවා ඔය සම්බන්ධතාවයම. ඒකට මේ පැත්තේ ආරම්භයේදී තියෙන වායුවේ පීඩනයේ p0යි පරිමාව ගන්නකොට හරස්කඩ වර්ගඵලයේ වරක් දිග 45යි. බෙදීම උෂ්ණත්වයේ සෙල්සියස් 27 තිබුණේ කියන්නේ කෙල්වින් 300යි. සමාන වෙන්න ඕන මේ අවසාන අවස්ථාවේ තියෙන පද්ධතිය ගත්තොත් පීඩනයේ p' පරිමාව හරස්කඩ වර්ගඵලයේ වරක් දිග l කියලා මම ගත්තේ ඒට සමානයි. බෙදීම උෂ්ණත්වය සෙල්සියස් 127 දක්වා මේ පැත්ත රත් කරනවා කියලා කියන්නේ කෙල්වින් 400යි. 273ක් එකතු කරා. දැන් උතරින් අපිට ගන්න පුළුවන් තව සම්බන්ධතාවයක් p'ට බිඳුවට බිඳුව කැපිලා යනවා 15 වරක් 2යි 15 වරක් 3යි 2 වරක් 20යි 20 වරක් 3 60යි p0 බෙදීම l කියලා එනවා p'ට තව සම්බන්ධතාවයක්. මේ රසදිය කන්ද දෙවෙනි අවස්ථාවේදී සහ පළවෙනි අවස්ථාවේදී දෙකේදීම නිශ්චලව තියෙන්නේ එක පැත්තකවත් පීඩනයේ වැඩිවීමක් පීඩනයේ වැඩි කමක් නැති නිසා. ඒ කියන්නේ මේ දෙපැත්තේ පීඩනයේ p0 සමාන වෙලා තිබ්බා වගේම මේ වෙලාවෙත් මේ දෙපැත්තේ පීඩනයේ සමානයි. ඒ නිසා තමයි අවස්ථා දෙකේදීම මම p' කියලා ගත්තේ පීඩනය. එහෙනම් ඔය සමීකරණ දෙක සමාන කරන්න පුළුවන්. එතකොට එනවා 60යි p0 බෙදීම l සමානයි 48යි p0 බෙදීම 90 වරින l. p0 ට p0 කැපිලා යනවා 12 5යි 12 4යි තමරක් 45යි 450 වින 5යි l සමානයි 4යි l කියලා එනවා 5යි l හරියට ගිල්ල එකතු වුණාම 9යි l සමානයි 450යි ඒ කියන්නේ l ලගේනවා 450 9 න් බෙදුවාම 50යි සෙන්ටිමීටර කියලා ඕන් l ලගේ 50යි එහෙනම් මේ 90 වරින l ලගේ 40යි 50යි 40ක් අඩු කරපුවාම දෙපැත්තේ දිගේ වෙනස අපෙන් අහන්නේ දිගේ වෙනස කියලා කියන්නේ 50න් 40ක් අඩු කරපුවාම සෙන්ටිමීටර 10යි කියලා එනවා. සෙන්ටිමීටර 10යි කියලා කියන්නේ පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් අපිට ওই ප්‍රශ්නෙට. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. A සිට B දක්වා ඌ තාපගතික ක්‍රියාවලියක් තුලදී පරිපූර්ණ වායුවක වියති ස්කන්ධයක පරිමාව v සමග එහි මධ්‍යන්නේ චාලක ශක්තිය විචලනය වන අයුරු රූපේ පෙන්වයි. වායුවේ පරිමාව v සමග පීඩනයේ විචලනය වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ කුමන ප්‍රස්ථාරයෙන්ද කියලා තමයි අපි අහන්නේ. අනේනම් පරිමාව සමග චාලක ශක්තිය විචලනය අපිට දීලා තියෙනවා අනුලෝම සමානුපාතික සම්බන්ධතාවයක්. පරිමාව සමග චාලක ශක්තිය විචලනය වන ආකාරයේ සම්බන්ධතා සමීකරණයක් ඔය වගේ ප්‍රස්ථාරයක් දීලා තියෙන ඒ සිට විදක්වා. එතකොට අපි දන්නවා පරිපූර්ණ වායුවක චාලක ශක්තිය E = 2n 3i kt කියලා බෝල්ට්ස්මන් සමීකරණය අනුව.
ඒකන්නේ උෂ්ණත්වයට චාලක ශක්තිය අනුලෝමව සමානුපාතිකයි ඒ නිසා චාලක ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙනවා කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් උෂ්ණත්වයට උෂ්ණත්වයත් ක්‍රමයෙන් වැඩි වෙනවා පද්ධතිය. ආන් එතකොට PV බෙදීම T කියන නියතයක් කියන සම්බන්ධතාවයන් ඕනම වායුවක අවස්ථා දෙකක් සඳහා ওই සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙනවා මේ සම්බන්ධතාවයන් ඕ චාලක ශක්තිය අනුලෝමව සමානුපාතික සම්බන්ධතාවයක් අනුව ක්‍රමයෙන් වැඩි වෙන නිසා. එතකොට උෂ්ණත්වය වැඩි වෙනවා වගේම මෙතන අපි පරිමාව වැඩි කරලා තියෙනවා. ඒ නිසා පරිමාවත් වැඩි වෙනවා. මේ පරිමාව සහ උෂ්ණත්වය සමානුපාතිකව වැඩි වෙන නිසා මේ k නියතව තියාගන්න නම් පීඩනයේ නියත වෙන්න ඕන. ආගෙනම් ඔය දීලා තියෙන ප්‍රස්තාර වලින් පීඩනයේ සහ පරිමාව අතර සම්බන්ධතාවය නියත ප්‍රස්තාරයක් තියෙන ප්‍රස්තාරය තමයි පිළිගන්න වෙන්නේ පිළිතුරු අංක 1 තමයි වැරදි පිළිතුරු විදියට ගන්න වෙන්නේ 3 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට 4 වෙනි ප්‍රශ්නය කියන්නේ උෂ්ණත්වයේ සෙල්සියස් 30ක් සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය 90%ක් වූ පරිසරයක ඇති වාතය සෙල්සියස් 10 දක්වා සිසිල් කොට වාසකසුම් පිරියතක් එයා කන්ඩිෂනින් ප්ලාන්ට් මගින් වාතය ඇති යම් ජල වාෂ්ප ප්‍රමාණයක් ඉවත් කරන ලදී. ඊළඟට මෙම වාතය සෙල්සියස් 20 දක්වා රත් කොට පරිගණක විද්‍යාගාරයක් තුළට යවන ලදී. පිළිවෙලින් උෂ්ණත්වයේ 10 20 සහ 30 දී සංතෘප්ත ජල වාෂ්ප පීඩන ABC මගින් දෙනු ලබයි නම් පිළියෙතේ නිවත් කරන ජල වාෂ්ප අනුපාතය සහ සෙල්සියස් 20 දී වාතයේ අවසාන සාපේක්ෂ ආර්ද්‍රතාවය RH1 නේ කුමක්ද කියලා අහනවා. අන්න රූපසටහනක් මගින් මම පැහැදිලි කරන්නම්. විභාගෙදී ඔබට තියෙන කාලය අනුව රූපසටහනක් ඇඳගන්න බැරි වුණත් කෙටියෙන් හරි ඇඳගන්න වෙනවා. එහෙම නැත්නම් හිතේ මවා ගන්න වෙනවා මේ වගේ චිත්‍රයක්. පළවෙනියෙනම පද්ධතිය තිබ්බේ සෙල්සියස් 30. සෙල්සියස් 30 තියෙන පද්ධතියේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 90%යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ 100 දී සංතෘප්ත වෙන්න ඕන ජල වාෂ්ප sorry සෙල්සියස් 30 දී සංතෘප්ත වෙන්න ඕන ජල වාෂ්ප පීඩනය අපිට C කියලා දීලා තියෙන නිසා මේ වෙලාවේ ජල වාෂ්ප පීඩනය අපිට ගන්න පුළුවන් 90%යි C කියලා. ඒ කියන්නේ 0.9යි C ජල වාෂ්ප ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඊළඟට මේ පද්ධතිය සෙල්සියස් 10 දක්වා සිසිල් කරනවා. 10 දක්වා සිසිල් කරනකොට මෙයා 90%ක් සංතෘප්ත පද්ධතියක්. 90%ක් සංතෘප්ත පද්ධතියක් කියන්නේ සංතෘප්ත වීමට ආසන්න පද්ධතියක්. එයාගේ උෂ්ණත්වය සෙල්සියස් 20කින්ම පහලට දාලා තියෙනවා අපි. අනිවාර්යෙන් පද්ධතිය සංතෘප්ත වෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ සෙල්සියස් 10 කියන උෂ්ණත්වයට එනකොට පද්ධතිය සංතෘප්ත වෙලා තියෙන්නේ. පද්ධතිය සංතෘප්ත වෙනවා කියන්නේ 10 දී තියෙන ඕන සංතෘප්ත වාෂ්ප පීඩනය කියන ඒ අගෙම එතනදී තියෙනවා. ඒ කියන්නේ මෙතනදී වාෂ්ප පීඩනය ඒට සමානයි. එහෙනම් වාෂ්ප පීඩනයේ වෙනස අපිට ගන්න පුළුවන් මේ තිබ්බ වාෂ්ප පීඩනයෙන් අවසාන වාෂ්ප පීඩනය අඩු කරොත් වෙනවා 0.9යි සීරින ඒ කියලා. ඔය තමයි ජල වාෂ්ප පීඩනයේ අඩුවීම. දැන් ඔතන අපෙන් අනුපාතයක් විදිහට අහන්නේ ජල වාෂ්ප ප්‍රමාණය අඩුවීම. ජල වාෂ්ප ප්‍රමාණය අඩුවීම, ජල වාෂ්ප ස්කන්ධය අඩුවීම, ජල වාෂ්ප පීඩනය අඩුවීම කියන ඕනම එකක් අනුපාතයක් විදිහට ලියන නිසා පීඩනය අඩුවීමේ අනුපාතය සමාන වෙන්න ඕන ජල වාෂ්ප ස්කන්ධය අඩුවීමට. එහෙනම් මෙතෙන්දී පීඩන අඩුවීම බෙදනවා ආරම්භක ජල වාෂ්ප පීඩනයේ 0.9යි C ගෙන්. එතකොට එනවා අනුපාතයක් විදිහට භාගයක් විදිහට කොච්චර ජල වාෂ්ප ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවද කියලා. එහෙනම් ජල වාෂ්ප පීඩන අඩුවීම ඔච්චරයි. ඊළඟට අපෙන් ඇහුවේ සෙල්සියස් 20 දී අවසාන සාපේක්ෂ ආර්ද්‍රතාවය. දැන් මේ පද්ධතිය තමයි රත් කරන්නේ සෙල්සියස් 20 දක්වා. සෙල්සියස් 20 දක්වා රත් වෙනකොට ජල වාෂ්ප පීඩනයේ ඒකෙම තියෙනවා සංතෘප්ත වෙලා නැහැ. මොකද සංතෘප්ත 20 දී සංතෘප්ත වෙන්න ඒට වඩා වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ආගෙනම් මේ වෙලාවේ සංතෘප්ත වෙන්න අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණය අපිට B කියලා දීලා තියෙනවා. එහෙනම් B ජල වාෂ්ප ප්‍රමාණයක් සංතෘප්ත වෙන්න අවශ්‍යයි. ඒකෙන් A ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් සංතෘප්ත වීමට අවශ්‍ය ප්‍රමාණය කොච්චර භාගයක් තියෙනවද කියලා මම ලිව්වා. ඕක 100ෙන් වැඩි කරපුවාම වෙනවා මේ කියන අවසාන පද්ධතියේ සාපේක්ෂ ආර්ද්‍රතාවය A බෙදීම B වරක් 100 කියලා. ඔන්න ඔය පිළිතුරු දෙක තියෙන පිළිතුරු තමයි නිවැරදි පිළිතුරු විදියට ගන්න වෙන්නේ. පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුරු විදියට අපිට දෙන්න පුළුවන්.
ඔය කියන හතරවෙනි ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රශ්නය කියන්නේ AB BC BD CD CE සහ D ඒකාකාර දඬු හයක් රූපේ පෙන්වා ඇති පරිදි සම්බන්ධ කොට ඇත. සියලු දඬු වලට සර්ව සම දිග හා හරස්කඩ වර්ගඵල ඇත. AB BC BD දඬු සාධාරිත ද්‍රව්‍යයේ තාප සන්නායකතාවය K1 වන අතර CD CE D දඬු සාධාරිත ද්‍රව්‍යයේ තාප සන්නායකතාවය K2 වේ. සියලු දඬු හොඳින් අවුරා ඇති අතර A සහ E දෙකේවර පිළිවෙලින් θ1 සහ θ2 උෂ්ණත්වයන්හි පවත්වාගෙන ඇත. θ1 විශාලයි θ2 කියලා දීලා තියෙනවා. අනවර්ත අවස්ථාවට පැමිණි පසු AB BC CE දඬු ඔස්සේ තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය Q විචරණයේ වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ කුමන ප්‍රස්ථාරයේද කියලා අහලා තියෙනවා. අන්න රූප සදාන අණුව මෙතනින් තාපය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය Q නම් ඒ Q තාපය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවයෙන් ගලාගෙන එන තාපය වැඩි උෂ්ණත්වයේ මේ පැත්තේ තියෙන අඩු උෂ්ණත්වයේ මේ පැත්තේ තියෙන මේ ගලාගෙන එන තාපය මෙතනට ආවට පස්සේ හරියටම සමාන මාර්ග දෙකක් තියෙන්නේ හරියටම සමාන මාර්ග දෙකක් මෙතනත් තාප සංනායකතාවයේ K1 K1 K2 මාර්ගයේ තියෙනවා මේ පැත්තෙන් K1 K2 තාප සංනායකතාවයේ තියෙන මාර්ගයේ තියෙනවා පල්ලෙහැයි ඒ නිසා මේ දණ්ඩේ තාප සංනායනය වෙන්නේ නැහැ සම්මිතිය අනුව උෂ්ණත්වයේ සමාන වෙන්න ඕන ඔය C ලක්ෂයේ සහ D ලක්ෂයේ ඒ නිසා A සිට D දක්වා යනකොට A B C D කියන මාර්ගයේ දිගේ යනකොට තාපය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය මේ කොටසේදී ගලාගෙන යන තාපය මෙතෙන්ට ආපුවාම හරියටම දෙකට බෙදිලා ගලාගෙන යන්නේ ඒ නිසා BC මාර්ගයේ හරියටම අර්ධයක් වෙන්න ඕන තාපය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය C සහ D අතර තාපකම මාරුවක් වෙන්නේ නැහැ මේ පැත්තට ඒ නිසා කෙලින්ම ඒ තාපය CE මාර්ගයේ ගමන් කරනවා එතකොට ABC මාර්ගයේ දිගේ තාපය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය ඔන්න ආකාරයේ විචලනයක් තියෙන පිළිතුරු අංක 2. ඒ නිසා අපිට පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නෙට. ඔන්න ඔය විදිහට අපි 2022 තාපය සම්බන්ධ සියලු බහුවර්ණ අද සාකච්ඡා කරේ බහුවර්ණ 4යි තිබුණේ. මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සමු ගන්නවා සියලු දෙනාටම සුබ දවසක්.